ගල්ල බන්ධනාගාරයේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු පසුගියදා මියගොස් තිබුණා. එම රෝග ලක්ෂණ පෙන්눔 කළ තවත් රැඳවියන් පිරිසක් මේවන විට ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සඳහා කටයුතු කර ඇති බවයි. මේ වෙනකොට රැඳවියන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබනවා. ඊට අමතරව රැඳවියන් දෙදෙනෙකු 13 වෙනි ඉරිදාත් 20 වෙනි ඉරිදාත් මිය ගිහින් තියෙනවා. මේ පිළිබඳව මරණ පරීක්ෂණ පවත්වලා තියෙනවා. මෙහිදී විවෘත තීන්දුවක් ලබා දීලා තියෙනවා. මේ සඳහා වැඩිදුර පරීක්ෂණ, ඒ කියන්නේ මොන හේතුව මතද මේ මරණ සිද්ධ වුනේ කියලා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ගාල්ල බන්ධනාගාරයට කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඇවිල්ලා සියලුම නිලධාරීමුයි නේමසිකුනි පරීක්ෂා කරලා බලලා ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දීලා තියෙනවා. එවගේම මාස් පළඳින්න උපදෙස් දීලා තියෙනවා. එවගේම බන්ධනාගාරයේ තත්ත්වය, කියන්නේ උසාවි ඉදිරිපත් කිරීම, අමුත්තන් පෙන්වීම සාමාන්‍ය පරිදි සිදු වෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේ කට්ටියද නැත්නම් රිමාන්ඩ් බන්ධනාගාරයේ. මේක රිමාන්ඩ් බන්ධනාගාරයක් ගාල්ල. රැඳවියන් වෙන්කර තැබීමක් මේනෝට සිද්ධ කරලා තියෙනවා. රෝගී තත්ත්වයක් පෙන්වුම් කරන අනිකුත් රැඳවියන් වෛද්‍ය උපදෙස් මත අපි බන්ධනාගාර රෝහලේ 7 දිනක් රඳවලා තියෙනවා. ඒකේ රෝගී ලක්ෂණ පෙන්වුම් කරපුවායි තමයි බන්ධනාගාර රෝහලේ නවත්තලා තියෙන්නේ. අපි බන්ධනාගාර යම් බලධාරියෙක්ගෙන් කරුණු විමසීමක් කරා. නමුත් අපිට දැනගන්න ලැබුණේ මේ රැඳවියන්ට මේ බෝවෙන රෝගය විදේශිකයින්ගෙන් තමයි මේ රෙඩේ බෝවෙන්නේ කියන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. නමුත් ඒ කෙසේ වෙතත් අපි කියනවා බන්ධනාගාර ඉහළ බලධාරියෙක්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ රැඳවියන්ට නිසි ප්‍රතිකාර මේ වෙනකොට ලබා දෙන්න කියලා. මොකද අපිට ලබා දෙනවද කියලා පිළිමදාත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට මුළු රටේම තියෙන ප්‍රශ්නයක්. ඈ වෛද්‍යවරු හිඟයක් තියෙනවා, බෙහෙත් නැති තත්ත්වයක් තියෙනවා. මේ එළියේ මිනිස්සුන්ටවත් බෙහෙත් නැතිකොට අපිට මේ බන්ධනාගාර රැඳවියන්ට බෙහෙත් තියෙයිද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක්. බන්ධනාගාර රැඳවියන්ට පුළුවන් ද පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න? මේවැනි තත්ත්වයක් ඇති වෙනවද? ඒ නිසා අපි කියනවා වහාම මේවට වහාම විසඳුම් ලබා දෙන්න. ඉදිරියේදී මේක බන්ධනාගාර රැඳවියන්ට පමණක් නෙමෙයි නිලධාරීන් මගින් මේ රටේම මේ රෝගය බෝ වෙලා බෝ වෙන්න පුළුවන්.